දෙවියන් වහන්සේට ස්තුති වේවා මේ උදෑසන නිසා මගේ සහෝදරය සහෝදරිය ඔබගේ මගේ ජීවිතයේ යේසුස් වහන්සේව මුණ ගැහෙන්න කොයි වගේ සූදානමක් තියනවද අපි කිතු බැතියන් හැටියට අපි සභාවක් හැදීරද සභාව උන්වහන්සේ උසව ගන්න යනවා කොයි වගේ සූදානමක් තියනවද ඔබගේ මගේ ජීවිතයේ උන්වහන්සේව මුණ ගැහෙන්න උන්වහන්සේ ජීවිතුන්ගේ දේශී අපිට එලිදර වුණා ඊට පස්සේ මම දවසකදී උන්වහන්සේව මුණට මුණ දකින්න තියෙනවා මේ හමු වීමට අපේ කොයි වගේ සූදානමක් තියෙනවද ඒක අපිට වැදගත් දෙයක්ද උන්වහන්සේව මුණ ගැහෙන එක මුණට මුණ දකින්න එක වැදගත් දෙයක් කියලා ඔබයි මම හිතනවාද එහෙනම් ඔබයි මමයි ඒක ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා මගේ සහෝදර සහෝදරිය මතෙව් සුභාරංචි 25 වෙනි පරිච්ඡේදයට යනකොට යේසුස් වහන්සේ කතා කරනවා මේ සභාව කොයි වගේ උන්වහන්සේගේ ඊමට සූදානම් වෙන්න ඕනෙද කියලා දැන් අද දවසේ අපි බලන්න යනවා දෙවෙනි පදයේ තුන්වෙනි පදයේ කතා කරනවා මේ කන්‍යාවන් දස දෙනාගේ උපමාවේ ඔවුන්ගේ පස් දෙනෙක් නුවණ නැත්තියෝය පස් දෙනෙක් නුවණ ඇත්තියෝය මක් නිසාද නුවණ නැත්තියෝ තමුන්ගේ පහන් ගෙන යද්දී තමුන් සමග තෙල් නොගෙන ගියෝය නමුත් නුවණ ඇත්තියෝ තමුන්ගේ පහන් සමග තමුන්ගේ වාජනවල තෙල් ගෙන ගියෝය මගේ සහෝදර සහෝදරිය ඔබටයි මටයි තේරුම් ගන්න ඕනේ වැදගත් පාඩමක් මේ පද දෙකේ අපිට පෙන්වනවා අපි යේසුස් වහන්සේගේ ඊමට සූදානම් වෙන අය හැටියට උන්වහන්සේ මුණ ගැහෙන සූදානම් වෙන අය හැටියට එදා මනමාලියාව මුණ ගැහෙන සූදානම් වෙන කන්‍යාවන් හැටියට මේ අයගේ තිබිච්ච දුර්වලකම මොකද්ද මේ පස් දෙනෙක්ගේ නොසලකිලිමත්කම ඒගොල්ලන් මුණ ගැහෙන්න යන්නේ මනමාලියාව ඒගොල්ලන් මේ මංගල්‍යයක් ගැන කතා කරන්නේ එතකොට මංගල්‍යයට කොයිතරම් මනමාලිය සූදානම් වෙනවද දැන් මේ පස් දෙනාගේ කිසිම සූදානමක් නැහැනේ මේ පස් දෙනා දැන් යුදෙව් සංස්කෘතියේ තිනවා ඒ පහන් ඒගොල්ලන් මේ පොඩි පහන් අරගෙන යනවා ඉතින් ඒ පහන් අරගෙන යනකොට ඒගොල්ලන්ට තව තෙල් අවශ්‍ය වෙනවා දැන් ඒගොල්ලන් අර ගෙනිච්ච තෙල් ටික විතරයි ගෙනියලා තියෙන්නේ තවත් එක කතුරුරෙක් කියනවා මේ තෙල් ගෙනියලම නැහැ කියලා ඒගොල්ලන් ඉතින් බලන්න මගේ සහෝදර සහෝදරි ඒ කියන්නේ මෙච්චර වැදගත් අවස්ථාවකට සූදානම් වෙලා තින්නේ කොයි විදියටද කිසිම සැලකිල්ලක් නැතුව අපේ ජීවිතේ නොසැලකිලිමත්කම අපිට ගොඩක් දේවල් අහිමි කරනවා මගේ සහෝදර සහෝදරි මේ උදාසන අපි ඒක තේරුම් ගමු මොකද ඒගොල්ලන්ට මනමාලියාව දකින්න ලැබුණ නැහැ ඒගොල්ලන්ට මේ මංගල්‍යයට ඇතුල් වෙන්න ඉඩ අවස්ථාව ලැබුණ නැහැ ඒක නින්දාවක් යුදෙව් සංස්කෘතියට අනුව ඒක නින්දාවක් මගුල් ගෙදරට ඒ විවාහ මංගල්‍යයට ඇතුළට ගත්තේ නැහැ කියන කෙනෙක් නින්දාවක්. හැබැයි මේ කතා කරන්නේ මොකද්ද? සදාකාලික නින්දාවක් ගැන ඒස්වාංශ කියන්නේ. ඉතින් මගේ සහෝදර සහෝදරි අපි ජීවිතේ උන්වහන්සේත් එක්ක මෙහෙම අපි ගමන් කරනකොට හැම ආත්මික කාරණාවක් ගැනම අපි මොකද්ද? සැලකිලිමත් වෙමු. අපේ ජීවිතේ දවස ගානේ උන්වහන්සේත් එක්ක ගමන අපේ ගමන පසුතැවිල්ලෙන් උන්වහන්සේ මුණ ගැහෙන සූදානම් වීම ගැන අපි සැලකිලිමත් වෙමු. අපේ නොසැලකිලිමත්කම අපිට නින්දාව ගේනවා ඒ නින්දාව සදාකාලික නින්දාවක් ඒ නින්දාව අපිව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් සදා කාලයටම අයින් කරන තැනකට පත් වෙන්න යනවා. ඉතින් එසේ නොවෙන්න වග බලාගෙන අද දවසෙත් අපි ආත්මික කාරණාවන් ගැන අපි වඩා සැලකිලිමත් වෙමු කියලා ඔබගෙන් මගෙන් උන්වහන්සේ අදත් ඉල්ලනවා. ඉතින් එසේ කරන්න ස්වාමින් වහන්සේ ඔබට මට කරුණාව දෙනසේක ඔබට ජේසු පීටයි සුබ දවසක්.